හරි. පුතාලා දැන් මට පේනවා වැඩ කරලා තියෙනවා. අපි ධ්වනිය සම්බන්ධ පාඩම තමයි කතා කළේ අවසාන විදියට. පුතේ ධ්වනිය සම්බන්ධයෙන් අපි කතා කරද්දී අපිට සංගීත බාන්න බාණ්ඩ අපි ගිය සතියේ වාදනය කරලා හැමත් බැලුවා සංගීත බාණ්ඩ වල ශබ්ද කොහොමද ඒව හදලා තියෙන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් මං හිතනවා ධ්වනිය සම්බන්ධයෙන් කතා කරද්දී ධ්වනිය නැත්තම් ශබ්දය හටගන්නේ කම්පනයක් මගින් කියන එක හැමෝටම අමතක නැතුව ඇති. ධ්වනිය එහෙම නැත්තම් පුතේ ශබ්දය හටගන්නේ කම්පනයක් නිසා. මට කවුරු හරි එක්කෙනෙක් කියනවා මයික් ඔන් කරලා තියෙන කවුරුත් ඔක්කොම මයික් ඔන් කරන්න එපා. කවුරු හරි එක්කෙනෙක් කියන්න අවසාන විදියට ලිව්වේ මොකද්ද මාතෘකාව? පටල කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ කියලා. පුතාලා මට පාඩම සම්බන්ධයෙන් මොකක් හරි මැසේජ් එකක් දාන්න නම් කෝ-හොස්ට් එකට පමණක් දාන්න. අද දවසේ පොඩ්ඩක් මේ දවස් දෙකේම ලංකාව පුරාවට තියෙන අයහපත් කාලගුණ තත්ත්වයක් වහිනවා වහිනවා ඉවරයක් නැහැ. ඉතින් අපේ දරුවෝ ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් ක්ලාස් එක නොකර ඉන්න එක නෙමෙයි වගකීම. අපි ක්ලාස් එක කරලා රෙකෝඩින් එක තියෙනවා. රෙකෝඩින් එක බලලා අද දවසේ සම්බන්ධ වෙන්න බැරි අපේ යාළුවන්ට නෙට්වර්ක් ගැටලු එහෙම තියෙන අයට රෙකෝඩින් එක බලලා හරි පාඩම ඉගෙන ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අපි ක්ලාස් එකක් හදිසි හරි නිවාඩු දෙනවා නම් අපි මේ ඉන්න ප්‍රදේශයට තදින් වර්ෂාව තිබිලා අකුණු සහිත වගේ තිබුණොත් නෙට්වර්ක් අපටත් අවුලක් වගේ තිබුණොත් තමයි ක්ලාස් එක නිවාඩුවක් දෙන්නේ. නැත්තම් පුතාලට පුළුවන් අයිලයින් කොලේජ් එකේ තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකෙන් රෙකෝඩින් එක බලලා තමන්ගේ නෝට් එකේ තියෙන අඩුපාඩු ටික පාඩම මගහැරෙන්නේ කොතනද ඒ ටික ඔක්කොම ආවරණය කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් අපි නිවුස් බලනකොට අපි දන්නවා ලංකාව පුරාවට ගම් වතුර දාලා තියෙනවා, නායාම් තියෙනවා. ඉතින් ඔයාලා ගොඩක් පරිස්සමින් ඉන්න ඕනි කාලයක්. මොකද පුතේ ලංකාවට අපි ඉගෙන ගන්නවා මේ අන්තර් මෞසම් කාලයේ තමයි මේ ගෙවෙන්නේ නොවැම්බර් මාසෙ වෙනකල්. ඉතින් විචින් විට අපේ නොසිතූ වෙලාවක පුතේ වර්ෂාව ඇති වෙන්න පුළුවන්. ඒ මගින් අපි බොහොමයක් දකින්න අනතුරු වලට මිනිස්සු මුණ පානවා. ඒ නිසා අපි හැමෝම හොඳින් මේ කාලේ ආරක්ෂා වෙන්න ඕනි. ඒ වගේම ඉතින් අපි තෙමෙන්න ආසයි නේද? අපි කියන්නේ මම නෙවෙයි ඔයාලා වැස්සට දෙමින් එහෙම ආසයි. අම්මා එහෙම ගෙදර නැටි වෙලාවට හිටි ගමන් එළියට පැනලා බයිසිකලේ එහෙම රවුමක් පදිනවා අපි දැකලා තියෙනවා. ඉතින් එහෙම වුණාම සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉතින් බාත්รูම් එකට ගිහිල්ලා නානකොටත් වැහි වතුර වගේ වනේ අපේ ඔළුවට වැටෙන්නේ. අපි එළියට ගිහිල්ලා පොඩ්ඩක් දෙමිනකොට අම්මා බනිනවා. හැබැයි අපි නාන වෙලාවට අම්මා බනින්නේ නැහැ. අපේ ප්‍රශ්නය අපි විද්‍යාත්මකව ඔකට විසඳුමක් දුන්නොත් පුතේ වැහි ජලය කියලා කියන්නේ විවිධ අම්ල වර්ග එකතු වෙලා තමයි ඔය වැහි වතුර වැටෙන්නේ. ඒ වගේම තමයි මිනිස්සු ඔය විවිධ දහනය කිරීම කරනකොට පුච්චනකොට ටයරෙන් පුච්චනීමේ තියෙන අංශු උඩට ගිහිල්ලා තිබිලා ඒවත් එකතු වෙලා තමයි වැහි වතුර වැටෙන්නේ. වැහි වතුරේ විශේෂත්වය මේව ආම්ලිකයි. ඇඹුල් රසයක් ගන්නවා. පොඩි ඇඹුල් රසයක් ගන්නවා. රස බලන්න යන්න එපා. ඇඹුල් රසයක් ගන්න. ඉතින් ඒ නිසා ඔය ආම්ල මේ දේවල් උඩට වැටෙනකොට අපට උණ පවා හැදෙන්න පුළුවන්. උණ හැදෙන්න එහෙම පුළුවන්. ඉතින් ඒ නිසා අපි වැහි වතුර දෙමෙන්න නැතුව මේ දවස්වල හොඳින් ආරක්ෂා වෙන්න කියන පණිවිඩය කියන ගමන් අපි එනවා පාඩමට. හරි. සංගීත භාණ්ඩ ගැන ගිය සතිය අපි සංගීත භාණ්ඩ පන්තියේදී වාදනය කරලා හරිම ප්‍රායෝගික විදිහට අපේ පන්තිය අපි ඉවර කරගත්තා. දැන් හැමෝම දන්නවා මේ සංගීත භාණ්ඩ සම්බන්ධයෙන්. ඒ වගේම මම පොඩි ක්‍රියාකාරකමක් දුන්නා. සමහර වෙලාවට මම දන්නෙත් නැති සංගීත භාණ්ඩ ඕන තරම් රූපකවල තියෙනවා. ඒව හැමෝම අලෝලා බලන්න. අලෝපු අය පොඩ්ඩක් තමන්ගේ පොත පෙන්වන්න හැමෝම. ඔය තියෙන ලස්සනට පුළුවන් නම් වීඩියෝ කොන් කරලා පොත පෙන්වන්න. හරි. අලෝලා තියෙන ලස්සනට පෙන්වන අය
ඕකෙන් වෙන්නේ අපි දන්නේ නැති සංගීත භාණ්ඩ මොනවද ඒවා තන්තුද තියෙන්නේ ඒවා ඒ පටලද තියෙන්නේ නැත්නම් ඒවා වායු කඳන්ද කියලා ඔයාලා පැහැදිලිව හඳුනා ගන්නවා ඒකයි වෙන්න ඕනි සමහර අය ඇඳලා තියෙනවා හරි බොහොම හොඳයි පුතේ හරි සමහර අය ඇඳලා පාඩ කරලා තියෙනවා සමහර රූපකවල ගොඩාක් අඳලා තියෙනවා බොහොම හොඳයි සතුටුයි හරි එහෙනම් අපි එමු අද දවසේ කතා කරනවා මේ සංගීත භාණ්ඩවල පටල කම්පණී වන සංගීත භාණ්ඩ පටල කම්පණී වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ ගැන ලොකු විස්තරයක් කතා කරන්න නැහැ පුතේ අපි පටල කම්පණීෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ ගත්තාම අපි උදාහරණයක් ගමුකෝ රබාණ ගිය සතිය අපි රබන් ගැහුවා බෙර ගැහුවා නේද නැටුවේ නැතුව විතරයි අපි එහෙමනම් මේ රබාණක පටලයක් තමයි කම්පණී වීම වෙන්නේ බෙරයක් ගත්තොත් ඔයාලා දන්නවා මේ වර්ගයක් තියෙනවා ඩොලැක්කිය කියලා එකක් ඩොලැක්කිය කියලා එකක් තියෙනවා මෙන්න මෙහෙමයි එයා ඉන්නේ ඩොලැක්කිය තියෙන්නේ මෙන්න මෙහෙම එක පැත්තක් ඒකේ පොඩි මෙහෙම තන්තු දාලා තියෙනවා අපි ඔය හැම තද කරගන්න ඩොලැක්කිය මෙහෙම එක පටලයක් ලොකුයි එක පටලයක් තියෙන පැත්තක් පොඩි හරි රූප ස්නානොත් පෙන්වන ඩොලැක්කිය. ඒතකොට ඩොලැක්කිය වාදනය කරන වෙලාවට මෙයාගේ ඇහෙන හඬට වඩා මේ පැත්තට පහර දෙනකොට ඇහෙන හඬට වඩා මෙතන තියුණු ශබ්දයක් ටින් ටින් ගාන ශබ්දයක්. ඔය තියෙන ඩොලැක්කිය රූප ස්නාන අපිට පෙන්වනවා ළමයි බලන්න. එක පැත්තක පටලේ ලොකුයි අනිත් පැත්තේ පොඩි. පොඩි පැත්තට පහර දෙනකොට ටින් ටින් ගාන තියුණු ශබ්දයක් එනවා. එහෙනම් අපි මෙතන පුතේ තියෙන වැදගත්කම තමයි පටලේ මේ වර්ගඵලය ලොකු පැත්තේ පටලේ වර්ගඵලය වැඩි පුතේ මේ පැත්තේ පටලේ වර්ගඵලය අඩුයි. එහෙනම් මතක තියාගන්න පටල කම්පණේ වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩවල ඔය උපදවන හඬ කිරේ බලපාන ප්‍රධාන සාධකයක් වෙන්නේ පටලේ වර්ගඵලය. පටලේ වර්ගඵලය ඩොලැක්කියක් එම ගහන්න ගත්තාම ඔය ඩොලැක්කියක් වාදනය කරනවා පුතාලා දැකලා තියෙනවා නම් ගත්තු ගමන් ඩොලැක්කිය ගහන්න පටන් ගන්නෙ නෑ. ඒ අදාළ වාදකයා කරන්නේ මේම පොඩ්ඩක් තට්ටු කරලා මේ තන්තු මේ තියෙන වරපට තද කරලා හැම අදිනවා. හැම අදිනවා. ඇදලා අන්න එහෙනම් අපි කියනවා මේ පටලේ ආතතිය මේ පටලේ ආතතිය බලපානවා පුතේ උපදවන හඬකෙරේ. ඔන්න එහෙනම් විශේෂ කාරණා දෙකක් මං කිව්වා. පටල කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩවල ඔය පටලේ අපි කියන්නේ හඬ උපදවන හඬකෙරේ බලපාන ප්‍රධාන සාධක දෙකක්. එකක් තමයි පටලේ වර්ගඵලය. එකක් පටලේ වර්ගඵලය. අනිත් එක තමයි දැම්ම දියන්න එපා. මන් ලියන්න දෙනවා බය වෙන්න එපා. එකක් තමයි පටලේ වර්ගඵලය අනිත් එක තමයි පුතේ පටලේ ආතතිය කියලා අපි කියනවා පටලේ ආතතිය කියලා කියනවා හරි අපි එමු පුතේ මාතෘකාව ලියපු නැති අය ලියන්න පටල කම්පණී වීමෙන් හඬ උපදවන සංගීත භාණ හඬ උපදවන සංගීත භාණ පුතේ එතන වරහන්නස්සේ දාන්න අපි ඕකට තව නමක් කියනවා සමාගත භාණ්ඩ කියලා කියනවා සමාගත භාණ්ඩ සමාගත භාණ්ඩ කියලා වරහන්නස්සේ දාන්න ඒ අරද ලියන්න පුතේ ඒ අරද ලියන්න ඇදි පටල
ඇදි පටල හෝ තහඩු ඇදි පටල හෝ තහඩු කම්පණය වීමෙන් ඇදි පටල හෝ තහඩු කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ හඬ උපදවන සංගීත භාණ්ඩ හඬ උපදවන සංගීත භාණ්ඩ සමාගාත භාණ්ඩ ලෙස හඳුන්වයි සමාගාත භාණ්ඩ ලෙස හඳුන්වයි ඊළඟ විශ්නාමක පාඩ පැනකින් සර් ටිකක් කාර් කියනවාද සිග්නල් නැති හින්දා ඇහුන්නේ නැහැ සර් ඇදි පටල තහඩු හෝ දඬු කම්පණය වීමෙන් හඬ උපදවන භාණ්ඩ සමාගත භාණ්ඩ ලෙස හඳුන්වයි පුතේ ඊළඟ ඉෂ්ඨමාක් එක පාට පෑනකින් ලියන්න පටල කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ ගැන ඊළඟ ඉෂ්ඨමාක දාල පාඩ පෑනකින් ලියන්න පටලේ ආතතිය සර් ඒ කලින් කියපු ටික ආයි කියන්න පුළුවන්ද පටලේ කම්පණය වෙන එතනින්ද පුතේ දැන් මුලින් ඉඳන් එහෙම එක එක කෙනාට කී කියා ඉන්නේ කියොත් අද ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ ඔයා මෙහෙම කරන්න මේ රෙකෝඩින් එක දැන් ඇහෙන්නේ නැති අයට දැන් අත්තරම මේ වර්ෂාව නිසා ප්‍රශ්න තියෙන අයට රෙකෝඩින් එක බලලා ඔයාගේ අඩුපාඩු ටික හදාගන්න පුළුවන් පුතේ මම තව එකපාරක් කියන්නම් මුල ටික නැත්තම් ගැටලුවක් නේ ඒ නිසා මේ ගැටලුවක් තියෙන දරුවෝ අද දවසේ මොකද මේ වැස්සත් එක්ක රෙකෝඩින් එක බලලා අඩුපාඩු ටික හදාගන්න මම අර මයික් ඔන් කරන්න දුන්නෙත් ඔයාලට මේ ගැටලුව අද ඇති වෙයි කියලා ඇදි පටල තහඩු හෝ දඬු කම්පණය වීමෙන් හඬ උපදවන භාණ්ඩ සමාගහත භාණ්ඩ ලෙස හඳුන්වයි ඊළඟ ඉෂ්ඨමාක එක පටලේ ආතතිය වැඩි කිරීම සඳහා පටලේ ආතතිය වැඩි කිරීම සඳහා ඒ වායේ යොදා ඇති වරපටි කියලා කියන්නේ අපි වරපටි සයි කියන්නකෝ වරපටි තද කිරීම සිදු කරයි සර්
පොඩක් ආයෙම ඊළඟ කියන අය පේජ බලන්න පටලයේ අතතිය වැඩි කිරීම සඳහා ඒ වාය යොදා ඇති වරපටි තද කිරීම සිදු කරයි වරපටි තද කිරීම සිදු කරයි හරි මම ඔතෙන්ට පුතාලට උදාහරණ දෙන්නේ නැහැ අපි වෙනම ගිය සතියේ රූප ඇඳලම හඳුනා ගැනීම කළා ඒ නිසා අපි ආයේ පාරක් උතන ලියන්නේ නැහැ ඊළඟට දාන්න අනුමාත්‍රකාවක් සමාගත භාණ්ඩවල උපදවන හඬේ ස්වභාවයේ කෙරෙහි බලපාන සාධක 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 හරි දැන් පුතේ අංක දාලා ලියමු ප්‍රධාන සාධක දෙකක් බලපානවා මෙන්න මේ අවස්ථාව මම පැහැදිලි කරලා දුන්නා බලපාන සාධක අතර ප්‍රධාන සාධකයක් තමයි පටලයේ වර්ගඵලය අංක 1 දාන්න අංක 1 පටලයේ වර්ගඵලය अंक एक पटले वर्गपालय पटले वर्गपालय अंक देख अभी क्यों पुते में वरपाटी सदकिरी में आतती वैडी करना कियला अंक देख पटले आतती पटले आतती पटले आतति पुते में दांड वैदगत के लगाने या पाठ बैने के लिए मुंह वैदगत के लगाने या दांड කොබන්ද දැන් වහින කට්ටිය තුස්සන් ආ ලංකාව පුරාවටම වහිනවා හරි අත උස්සගෙන ඉන්න කට්ටිය අත අයින් කරගන්න බලාගෙන ගියාම ඔක්කොටම වහිනවා මෙතන ඉන්න සියලුම දෙනාට වහිනවා එක්කෙනෙක් දෙන්න තමයි වැස්ස නැත්තේ पुते दान वैदगत कारण याक पटले आततिया वर्गपलय पटले आततिया वर्गपलय विनस्वन विट विनस्वन विट पटले आततिया वर्गपले विनस्वन विट शब्दे विनस्वन्ने शब्दे विनस्वन्ने
ඒවායේ සංඛ්‍යාතය ඒවායේ සංඛ්‍යාතය ඒවායේ සංඛ්‍යාතය වෙනස් වන නිසාය සංඛ්‍යාතය වෙනස් වන නිසාය දැන් කොටු කරගන්න කොටු කරගෙන චුට්ටක් මේ පැත්ත බලන්න ඕන පුතේ බලන්න ඊළඟට මේ සංඛ්‍යාතය කියන කාරණේ ගත්තාම සංඛ්‍යාතය කියන කාරණේ ගත්තාම මේ සංඛ්‍යාතය කියන්නේ පුතේ තත්පරයක් තුළ සිදුවන කම්පන වාර ගණන අපි සංඛ්‍යාතය කියලා කියනවා. ඕකේ නිර්වචනේ නම් වලට දාලා ඇති සමහරලාට ඒකක කාලයකදී සිදුවන කම්පන වාර කියලා. ඔය කම්පන වාර කියන්නේ අපි දැන් ඇත්තටම තන්තුවක් කම්පණය කළොත් ඇදිතක් තියෙන සංගීත භාණ්ඩ අපි දැන් කතා කරනවානේ. තන්තුවක් කම්පණය කරපු ගමන් වෙන්නේ තන්තුව මෙහෙම පහළ තේනවා ආය තන්තුව උඩට යනවා ආය තිබිච්ච තැනට එනවා. ඔය වගේ එක වටයක් මෙහෙම ගමන් කරනකොට මෙතන A මෙතන B මෙතන C නැවත මෙතෙන්ට එනවා. ඔය වගේ එක වක්‍රයක් එක රවුමක් ගමන් කරනවට අපි කියන්නේ එක දෝලනයක් කියලා නැත්නම් එක වක්‍රයක් කියලා කියනවා. දැන් මේ තත තත්පරයක් තුල තත්පර එකක් තුල පුතේ මේ වගේ වාර 10ක් වුණා නම් තත්පරයක් ඇතුලේ මේ වගේ වාර 10ක් වුණා නම් අපි කියනවා සංඛ්‍යාතය 10යි කියලා. සංඛ්‍යාතය 10යි කියලා කියනවා. හැබැයි සංඛ්‍යාතය නිකම්ම 10ක් නෙවෙයි. සංඛ්‍යාතයේ මනින ඒකකයක් තියෙනවා. අපි සංඛ්‍යාතයේ මනින්නේ හර්ට්ස් කියන ඒකකේ. ඔකේ සංකේතය එක්කෂන් හර්ට්ස්. එහෙනම් තත්පරයකදී සිදුවන කම්පන වාර ගණන සංඛ්‍යාතය. එහෙනම් ඔය පටලේ වර්ගඵලයේ වැඩි වෙනකොට පුතේ දැන් අපි කොට ඩොලක් කියගත්තනේ උදාහරණයට ඩොලක්කී එක පැත්තක් ලොකුයි අනිත් පැත්ත පොඩුයි. එතකොට ඩොලක්කී ලොකු පැත්ත පටලේ ලොකුයි. තත්පරයක් තුල මේ වගේ කම්පන වාර ඉත අඩු ප්‍රමාණයක් වෙන්නේ. හැබැයි පටලේ පොඩි පැත්ත තත්පරයකට වෙන කම්පන වාර ගන්න වැඩි. ඒ නිසා තමයි මේ දෙපැත්තේ ශබ්ද දෙකක් ඇහෙන්නේ අපිට. ශබ්ද දෙකක් ඇහෙන්නේ. ඒ වගේම රබානක් ගන්න වෙලාවට අපේ පැරැන්නෝ කලේ රබාන ගින්දරට අල්ලලා රත් කරලා ගත්තාම හැම රත් කළාම හැම ඇදෙනවා. ඒ කියන්නේ ආතතිය වැඩි වෙනවා. ආයේ මොකුත් නැහැ රබන් පදේ ගහනකොට මොකද්ද පොඩ්ඩක් ගහනකොට තේරෙනවා ආ මේක තමයි මේ කියන්නේ කියලා. එදා අපි රබන් ගැහුවා පන්තියේදී නේද? ආ එතකොට අපේ අයත් රබන් පදේ ඩක්කලා හඳුනාගත්තා රබාන ගහනකොට. එතකොට ආතතිය තියෙන්න ඕනේ හොඳට. හොඳ ආතතිය වැඩි වෙන තරමට පුතේ එහෙනම් මතක තියාගන්න ඔය පුෂ් වර්ගඵලයයි ආතතියයි කියන කාරණේ අනුව සංඛ්‍යාතයේ තමයි අඩු වැඩි වෙන්නේ. ඒ අනුව වෙනස් වීම සිද්ධ වෙනවා හඬ. ඔන්න ඔය කාරණේ. අපි ඒ කාරණේ පොඩ්ඩක් මතක තියාගමු. ඊළඟට ඔයාලා මාතෘකාව දාන්න වායු කඳන් කම්පණය වන සංගීත බාන්. වායු කඳන් කම්පණය වන සංගීත භාණ්ඩ වායු කඳන් කම්පණය වන සංගීත භාණ්ඩ
වායුකඳන් කම්පණය වන භාණ්ඩ එතන දාන්න පුතේ වරහන් අස්සේ අපි ඕකට නමක් කියනවා සුසිර භාණ්ඩ කියලා සුසිර භාණ්ඩ සුසිර භාණ්ඩ एक उदाहरण मुकुत लिया वायुकदन कंपनेवन वायुकदन कंपनेवन वायुकदन कंपनेवन बांडवल हांड विनस्वन्नी हांड विनस्वन्नी वायुकांदे दिग वायुकांदे दिग अनुए वायु कंदी दिग अनुए ईलंग इष्टा मार्किक बटनला वक्तुल बटनला वक्तुल ඒ වාදනය කරන විට ඒ වාදනය කරන විට ඒ වාදනය කරන විට ඇඟිලි තුඩුවලින් ඇඟිලි තුඩුවලින් සිදුරු ඇරීමේදී හා වැසීමේදී සිදුරු ඇරීමේදී හා වැසීමේදී සිදුරු ඇරීමේදී හා වැසීමේදී සිදුරු ඇරීමේදී හා වැසීමේදී වායු කන්දේ දිග අඩු වැඩි වෙන නිසා වායු කන්දේ දිග අඩු වැඩි වීම නිසා वायु कंदी दिग अड़ी पाट पैन के लिए संख्याते विविध स्वर हेवत नाद हटगनी विविध स्वर हेवत नाद हटगने विविध स्वर हेवत नाद हटगने विविध स्वर हेवत नाद हटगने विविध स्वरहेवत
නාද හටගනී. හරි. ඊළඟට පුතේ දාන්න මාතෘකාව ඒ වාක්‍ය ආයේ කියන්නලු අපි පොඩ්ඩක් කෙවින් මයික් එක ඔන් කරලා කියවන්නකෝ අන්තිම ලියපු ඡේදය. බටනලාවක් තුල ඒ වාදනය කරන විට ඇඟිලි තුඩු වලින් පිදුරු ඇරීමේදී හා වැසීමේදී වායු කඳේ දිග අඩු වැඩි වීම නිසා සංඛ්‍යාතයේ වෙනස් වීමෙන් විවිධ සරහෙවත් නාද හටගනී. ආ කො කොචියක් ගියා වගේ අපේ යාළුවන්ට ඔහොම කියන ලියා ගන්න බෑ. චුට්ටක් හිමීට කියමු. බටනලාවක් තුල ඒ වාදනය කරන විට ඇඟිලි තුඩු වලින් සිදුරු ඇරීමේදී හා වැසීමේදී වායු කඳේ දිග අඩු වැඩි වීම නිසා සංඛ්‍යාතයේ වෙනස් වීමෙන් විවිධ ස්වර හෙවත් නාද හටගනී. අන්නහරි අන්නහරි දැන් දාන්න තන්තු කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ. තන්තු කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ. පුතේ වරහන් අස්සේ ලියන්න තත් භාණ්ඩ කියන. තත් භාණ්ඩ. ඒ අතරේ ලියමු ඉෂ්ඨමක් එක පළවෙනි කාරණය. තත් භාණ්ඩවලින් තත් භාණ්ඩවලින් තත් භාණ්ඩ මොනවද කියලා අපි හඳුනාගෙන තියෙන්නේ. තත් භාණ්ඩවලින් නගන හඬෙහි තත් භාණ්ඩවලින් නගන හඬෙහි සංඛ්‍යාතය නගන හඬෙහි සංඛ්‍යාතය රඳා පවතින සාධක රඳා පවතින සාධක රඳා පවතින සාධක හරි උදේ මේ ඔය තත් භාණ්ඩවල නගන හඬේ සංඛ්‍යාතේ නැත්නම් හඬ වෙනස් වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා අපි පළවෙනි එක ගන්න තත් කොච්චර දිගද දැන් අපේ සංගීත භාණ්ඩ අපි ගිය සතියේ එකක් ගානේ අධ්‍යයනය කරලා බැලුවා ඒවා තත් සමහර ඒවා දිගයි සමහර ඒවා කොටයි එහෙනම් තතේ දිග අනුව මේ භාණ්ඩවල සංඛ්‍යාතේ වෙනස් වෙනවා පළවෙනි අංක එක දාන්න කම්පණය වන තත් කොටසේ දිග කම්පණය වන තත් කොටසේ දිග
කම්පණය වන තත් කොටසේ දිග කම්පණය වන තත් කොටසේ දිග අංක පුතේ දෙවනි කාරණේ විදිහට අපි ගන්න අපි දන්නා ඔය වයලිනේ ගිටාර එක තත තද කරන්න පුළුවන් ඇදි ඇදි තලම නැත්නම් අපි කියන්නේ ආතතිය දෙවනි කාරණේ කියන්න තත ඇදි ඇදි තරම හෙවත් තතේ ආතතිය තත ඇදි ඇදි තරම හෙවත් තත ඇදි ඇදි තරම හෙවත් තතේ ආතතිය තතේ ආතතිය තත ඇදී ඇති තරම හේමත් තතේ ආතතිය පුතේ ඊළඟට අංක 3 අපි ඉගෙන ගත්තා සමහර තත් සිහින් සමහර තත් ඝනකමින් වැඩි අපි ඒ කාරණේ තමයි ඒ කාරණේ බලපාන පුතේ හඬ කෙරෙහි අපි එදා සංගීත භාණ්ඩ නාද කරන වෙලාවේදී සිහින් තතක් කම්පණය කරන බැලුවත් කොහමද ආත මේ ශබ්ද එන්නේ කියලා ඒ වගේම මහත තතක් කම්පණය කළ බැලුවා කොහමද ශබ්ද එන්නේ කියලා තුන්වෙනි කාරණේ ලියන්න තතේ හරස්කඩ වර්ගඵලය තතේ හරස්කඩ වර්ගඵලය හරි ඔන්න ඒ කාර්නාටික සම්පූර්ණයෙන් ඉවරයි අපට තව මේ පාඩමේදී මාත්‍රිකා තව චුටි මාත්‍රිකා තුනක් විතරයි තියෙන්නේ කතා කරන්න චුටි මාත්‍රිකා තුනක් විතරයි තියෙන්නේ මම ඒකට පොඩි හෝම්වර්ක් එකක් විදිහට ඔයාලට ප්‍රශ්න ටිකක් දෙනවා මොකද ලේසි අවස්ථා ටිකක් තියෙන මම පැහැදිලි කරලා දෙන්නම් පුතේ අපි මේ පාඩමේදී පැහැදිලිව ඉගෙන ගන්න ඕනි අපේ පරිසරයේ ඇතිවන සංගීත නාදයක් ඊළඟට ഘോഷාවක් කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනි දැන් අපි දන්නවා කුරුල්ලෙකු කිචිපිචි ගන්න ශබ්දේ නාදයක් වයිලිනයක් වාදනය කරන ශබ්දේ නාදයක් අපි ඕක කියන්නේ පුතේ අපි ඊළඟට දැන් අවිධිමත් මේක විධිමත් ශබ්දයක් තමයි සංගීත නාදය කියලා කියන්නේ විධිමත් ශබ්දයක් එතකොට මේක රිද්මයානුකූලව ගැයෙන වැයෙන දෙයක්ද අපි නාදයක් කියලා කියන්නේ මේක තුල සංගීත නාදයක් කියලා අහපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕනි ක්‍රමවත් ක්‍රමවත් සංඛ්‍යාත රටාවක් තමයි මේ ක්‍රමවත් සංඛ්‍යාත රටාවක් තමයි මේ සංගීත නාදයක තියෙන්නේ ഘോഷාවක් කියපුවාම තියෙන්නේ අක්‍රමවත් අක්‍රමවත් සංඛ්‍යාත රටාවක් තියෙන්නේ ඕකේ අදහස ඔයාලට අච්චුපතින් ගන්න පුළුවන් එහෙනම් නාදයක් කියන්නේ ක්‍රමවත් සංඛ්‍යාත රටා ഘോഷාවක් කියන්නේ අක්‍රමවත් සංඛ්‍යාත රටා. එතකොට මේ සංගීත නාදයක් අපි පුතේ උදාහරණ දන්නවා ഘോഷාවක් වන් දැන් වෙළඳ පොළක කෑ ගහන ශබ්දය, රථ වාහන ශබ්දය මේවා ഘോഷා. ඊළඟට අපි කඩේකට ගියහම ඔය ආහාර එහෙම පිසිනකොට කොත්තු එහෙම සකස් කරනකොට තියෙන ශබ්දය නේද? ඒවා ഘോഷා. අපි ഘോഷාවක් අපි අහගෙන ඉන්න අකමැති. හැබැයි නාදයක් අහගෙන ඉන්න කැමති අපි ඒව හඳුනා ගන්න ඕන එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඔතනම ලියන්න පුතේ ප්‍රශ්න ටික පළවෙනි ප්‍රශ්නය සංගීත නාදහා ഘോഷා සංගීත නාද හා ഘോഷා සංගීත නාද හා ഘോഷා
සංගීත නාදහ ഘോഷා යනු මොනවාදයි හඳුන්වා යනු මොනවාදයි හඳුන්වා යනු මොනවාදයි හඳුන්වා උදාහරණ පහ බැගින් දක්වන්න උදාහරණ පහ බැගින් දක්වන්න पुते शाकिरा होया किया को प्रश्न संगीत नादहा गोशायनु मुनवादे हंदुन्वा उदाहरण पहादगिन दक्वान नहारी अपी ये नवा देवनी प्रश्न टे इतने तो यार तो उत्तर रिक दिया न इधर त्याग करना पुलवान है तम पासे फिल्टर रुकिए डाल दिया ना पुलवान है संगीत नादी के ने कहा दुना न रोल तुना कितने गोशा वहां दुना न रोल तुना कितने अभी यार उदाहरण है वागुआ का सिंधा हम संगीत न तं वागुआ क मसकास करके न संगीत नाद किया ला इससे लायक इस्तामा के दल हां दुना ला में उदाहरण पहा ली लिया चलो पीली वेला या पे उत्तरे इना रे अभी गोशा की लगानवा अभी गोशा वाक्य ने मुकाद की ला हां उदाहरण दान ये वागी कलाना පිළිතුර වඩාත් පැහැදිලි. ඒකට අවශ්‍ය ඉද ප්‍රමාණය තියාගන්න නැත්නම් පිළිතුරු කියලා දාලා පස්සේ අන්තිමට උත්තර දෙමු. ආ, සක්‍රිය කිව්ව වේගය වැඩිලු. ලියාගන්න බැරුණාල් පුතේ ආයෙටක් හිමීට කියවන්න ප්‍රශ්නේ. संगीत नाद उदाहरण संगीत नाद घोषायानु මොනවාදයි හඳුන්වා උදාහරණ පහ බැගින් ලියන්න ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ පොතේ දෙවෙනි ප්‍රශ්නේ අපි පුතේ ඔය අපේ දැන් තියෙන සංගීත භාණ්ඩ ගත්තාම අපි ඒවා මෙන්න මේ විදිහට වර්ග කරනවා දැන් ඔයාලා ලියන්න එපා පුරාතන පුරාතන සංගීත භාණ්ඩ කියලා තියෙනවා ඒ වගේම සාම්ප්‍රදායික සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ කියලා කියනවා ආයි කියනවා නූතන සංගීත භාණ්ඩ කියලා ඔන්න ආගේ වර්ග වලට අපි වෙන් කරනවා සංගීත භාණ්ඩ ඔක පොතේ තියෙනවා ඔයාලා ඊළඟ ප්‍රශ්නේ විදියට ලියන්න පුරාතන පුරාතන තම සාම්ප්‍රදායික සාම්ප්‍රදායික පුරාතන තම සාම්ප්‍රදායික හා නූතන සංගීත භාණ්ඩ හා නූතන සංගීත භාණ්ඩ හා නූතන සංගීත භාණ්ඩ වෙන වෙනම දක්වන්න වෙන වෙනම දක්වන්න වෙන වෙනම දක්වන්න ඔයාලට ඒකටත් පුළුවන් වගුවක් ගහගන්න ඒ වගුවක් මගින් දක්වන්න පුළුවන් පුරුල් පහක් හයක් ඉදේයි ආ
එක්කෙනෙක්ට ප්‍රශ්නයක් අහනවා හොඳයි අහපු ප්‍රශ්නේ පොඩ්ඩක් මේ පුරාතන සාම්ප්‍රදායික දෙක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා අපි ඇත්තටම මේ පුරාතන කියලා ගත්තාම ඈත අතීතයේදී දැන් කෙනෙකුට ඉඳින පුළුවන් මේ සාම්ප්‍රදායිකේවත් ඒ වගේ ඈත අතීතයේදී භාවිත කරනවා පුරාතන ඒවා අතීතයේ ඉස්සර කාලේ භාවිත කරපුවා සාම්ප්‍රදායික කියලා අපි කියන්නේ අතීතයේ භාවිත කරපුවා වෙන්න පුළුවන් පුතේ විවිධ සාම්ප්‍රදායික උත්සව මේ දේවල් සඳහා ඒ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ තාම පාවිච්චි කරනවා නේද කාලෙන් කාලේ විවිධ දැන් අපි ගත්තොත් තම්මැට්ටම ගත්තොත් අදටත් භාවිත විවිධ සාම්ප්‍රදායික උත්සව දැන් ඔය කටිනේට ඊළඟට අපි යන් ඔය බණක් තියෙන වෙලාවකදී ඒ වගේ අවස්ථාවකදී නැත්තම් තව අර තූර්ය වාදක කණ්ඩායමේදී අතබ් බ්ලව් මේව භාවිත කරනවා රබාන ඒ සාම්ප්‍රදායික උපකරණ හරි නූතන කියන්නේ ඔය ඉලෙක්ට්‍රොනික උපාංග ගොඩක් තියෙනවා නූතන කියලා ඒවා අපිට දාන්න පුළුවන් එහෙනම් ඒකට රූප නම් ඒකට అలවන්න අවශ්‍ය නැහැ මොකද රූප අපි කලින් එකේදී అలවලා හඳුනාගත්ත මොනවද කියලා දැන් ඔයාලට පුළුවන් මෙතෙන්දී නම් ටික ලුවා නම් ප්‍රමාණවත් පුතේ හරි ඊළඟට පුතේ දාන්න තුන්වෙනි ප්‍රශ්නය සංගීත චිකිත්සාව සංගීත චිකිත්සාව ඔයාලා දන්න විදිය කියන්න අපි ලබන සතියේ මේ ටික චුට්ටක් කතා කරන උත්තර ටික සංගීත චිකිත්සාව සංගීත චිකිත්සාව යනු කුමක්ද සංගීත චිකිත්සාව යන කුමක්ද ඒකටම ලියන්න සංගීත චිකිත්සාව මගින් සංගීත චිකිත්සාව මගින් සංගීත චිකිත්සාව මගින් සුවපත් කළ හැකි රෝග මොනවාද සුවපත් කළ හැකි රෝග මොනවාද පොතේ අවසාන ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ හතරවෙනි එක හතරවෙනි ශ්‍රව්‍යතා සීමාව ශ්‍රව්‍යතා සීමාව යනු කුමක්ද ශ්‍රව්‍යතා සීමාව යනු කුමක්ද ශ්‍රව්‍යතා සීමාව යන කුමක්ද ඒකටම ලියන්න පහත දැක්වෙන එක් එක් ජීවියාගේ 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 ශ්‍රව්‍යතා සීමාව දක්වන්න පහත දැක්වෙන එක් එක් ජීවියාගේ ශ්‍රව්‍යතා සීමාව දක්වන්න
හරි පුතේ මේ ඒ ජීවීන් ටික ලියාගන්න පළවෙනි එක මිනිස්සා මිනිස්සා දෙවැනි එක බල්ලා පළවෙනි එක මිනිස්සා දෙවැනි එක බල්ලා තුන්වෙනි එක කෙනා වවුලා වවුලා ඔය කට්ටිය කින්නේ කාල පොඩි විශේෂත්වයක් තියෙනවා ඒක මම ඊළඟ දවසේ පැහැදිලි කිරීමක් කරන්න මොකද අද දවසේ මේ පාඩමේ ඔය ටික වැදගත්ම කාරණා ටිකක් අද දවසේ ගොඩක් අය අඩු නිසා මේ පුතේ ඇත්තම වැස්ස නිසා මම ඔය ටික ප්‍රශ්න විදියට දුන්නේ ඔයාලා පොතෙන් හොයලා ලියන්න කවුරු හරි එක්කෙනෙක් ඉක්මනට දෙවෙනි ප්‍රශ්නේ කියවන්න කුෂාන් බලන් දෙවෙනි ප්‍රශ්නේ කියවන්න ලියන්න බැරි වෙලා පුරාතන සාම්ප්‍රදායික හා නූතන සංගීත භාණ්ඩ වෙන වෙනම දක්වන්න ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ශ්‍රව්‍යතා සීමාව කියන්නේ මොකක්ද කියලා අපි ශ්‍රව්‍යතා සීමාව දක්වන්නේ පුතේ හර්ට්ස් කියන එකකින් හර්ට්ස් කියන එකකින් සංඛ්‍යාතයක් විදියට දක්වන්නේ ශ්‍රව්‍යතා පරාසය අපේ කනට ඇසෙන මේ සංඛ්‍යාතයේ සීමාවක් තියෙනවා ඔය පරාසය තමයි පුතේ සංඛ්‍යා ශ්‍රව්‍යතා සීමාව කියලා ගන්නෙ හර්ට්ස් කී ඉඳන් කී වෙනකල්ද කියලා ඒ වගේ ඔයාලා ඒ ටික කාරණා ටික ප්‍රශ්න වලට උත්තර ටික ගෙදෙද්දී ලියන්න ඕනි ලස්සනට පොත අධ්‍යයනය කරලා බලන්න තනියෙන් කරන්න අපි ඊළඟ දවසේ ওই ටික කතා කරනවා ලබන සතියේ අපි අලුත් පාඩමක් කරනවා ඒ නිසා සියලු දෙනාම සම්බන්ධ වෙන්න එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ඕනි මේ දවස්වල